आई बोवानु आई बोवान सिस्टम सीरी आई मदरुआन ते तामा कट्टी ने वाणी पंक्ति बोवान नो दाय आई बोवान अभी ये सती पंक्ति एक करण निदरी उना प्रधान हेतु मट अधिसीएम गुरु विद्यालय के अन्य सिद्ध उना गिल लेने कोटे पराक उना अभी इंसा मट ये सती पंक्ति एक करण निदरी उना नमोत ये सती पंक्ति का अदाल वीडियो है वीडियो पंक्तियां कोबे व्हाट्सएप ग्रुप पर लेटे मम्मा अपलोड करा मां इतने वहां पे दारुटी का सीएलओ में देना दारु सीएलओ में देना अनिवार्य में ये टिके लिया करने थी प्रबुद्धिते ये वटिके लिया दे सर मौका देती बुलु पार्ट में रिकॉर्डिंग ने कल युवना किया ने ये बोलो तो वचन बहुवचन मुखाद्य तिबुनु पाड़मो और वार एक ने ऐने और में ही पान में बुदे और ही पान में और में ही पान में एक वचन बहुवचन की ने पाड़मो तमाई मामे रिकॉर्डिंग पंक्ति ये थी ओगोलंटे पहाड़ी निकल ल दिया थी ये आदि अदावसे अभी अनवा उबे पेले पोते समगे संबंध विन्ने हमोम गन्ने पेले पोते मांग इतने आकारे ते पेले पोते दें अभी इन्ने तुम्हें नि पाठ में ये मने तो प्रमुदीते तुम्हें नि पाठ मने तो बुते अतागरमु आदि අරියටම නවත්තපු තැන කවුරු හරි කෙනෙක් කියන්නේ එයාලා අරියටම මම නවත්තපු තැන පොඩ්ඩක් කවුරු හරි කෙනෙක් ඔගොල්ලෝගේ ලියන පොතේ බලන්න ලියලා තියෙනවද කියලා තුන්වෙනි පාඩම ඕවියාගේ පාඩම ලියලා තියෙනවද බලන්න සීආර් එකේ ओसे अरे एक कोटन डर का लिख रही है ना तो ओसे एके ऐ ने बुदे ओक्कमली ओसे एके या ब्यासी किये दे विसी देखा बेन का करा था अभी ओसे ओसे හරි එහෙනම් අද තියෙන්නේ 23 නේද හරි හොඳයි ටිකක් අමාරුම ප්‍රශ්නයක් මම ලස්සනට නිවැරදියට පැහැදිලි කරලා දෙන්නම් අරියටම ඔලුවට දාගෙන අරියටම ඔලුවට දාගෙන ලියාගන්න පුළුවන් නම් අන්නේ එතන ජයග්‍රහණය තියෙනවා හොඳට බලාගන්න ඉස්සෙල්ලා කොහොමද මම පුරවන්නේ කියලා හරි අභ්‍යාස අංක 3 පිටු අංක 24 අභ්‍යාස අංක 3 පිටු අංක 24 මෙන්න තියෙනවා මෙතන උංගල් උංගල් කියලා වචනයක් තියෙනවා අපේ ඉන්නේ පහළට ගමු උංගල් කියලා වචනයක් තියෙනවා උංගල් හරි ඊළඟට තාත්තගේ රූපයක් තියෙනවා මෙතන තියෙනවා පෙය මෙතන තියෙනවා එන්නේ හරි කලබල වෙන්න එපා ඔගොල්ලෝ කලබල වෙන්න එපා සරලව හිතන්න හරි සරලව හිතලා අපි වැඩේ කරමු හරි ඊළඟට තියෙනවා පුතේ එනදෝ මෙන්න එනදෝ මේ තාත්තගේ රූපේම තමයි එකටත් ඉන්නේ පෙය පෙය මෙන්න මේ ස්ථලක් තියෙනවා හරි මම ඉතන විදියට අපේ දරුවන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි බොහෝ දුරට තේරුම් ගන්න පුළුවන් වෙයි
මොකක්ද මේක ඇතුලේ තියෙන සටහන කියන එක? මොකක්ද මේක ඇතුලේ තියෙන සටහන කියන එක? හරි තේහරා බෝඩ් එක පැහැදිලි නේද පුතේ? හරි හොඳයි අවුලක් නැහැ. අකුරු ටිකත් පැහැදිලි නේද පුතේ? ආ හොඳයි හරි. පේන්න නැත්තම් පොඩ්ඩක් සූම් කරලා අදාගෙන අනිත් දරුවෝ ටික. මෙන්න මේ බලන්න උංගල්. උංගල් කියන එකේ තේරුම පුතේ ඔබේ. පෙර කියන එකේ තේරුම නම. එන්න කියන එකේ තේරුම පුතේ කුමක්ද? එතකොට එන්නේ ඔබේ නමේ කුමක්ද? දෙක පහලට එනතු කියන්නේ පුතේ මගේ. පෙර කියන්නේ නම ස්තන. හරි දැන් මැද තියෙනවා රූපයක්. ඔන්න මේ බලන්න තාත්තගේ රූපයක් තියෙනවා. මම මේ සිරුවේ රූපේ බකලා එතෙන්ට දානවා පුතේ අප්පා. මෙතෙන්ට දානවා තාත්තාගේ. මෙතෙන්ටත් දානවා අප්පා. මෙතෙන්ටත් දානවා තාත්තාගේ. දැන් පැහැදිලිද ඔයගොල්ලන්ට? ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ රූපේ වෙනුවට, රූපේ වෙනුවට වචනේ ලියන්න තියෙන්නේ පුතේ. ප්‍රමුදිද තේරුණාද? රූපේ වෙනුවට පුතේ වචනේ ලියන්න තියෙන්නේ. රූපේ වෙනුවට වචනේ ලියන්න තියෙන්නේ. රූපේ වෙනුවට වචනේ. හරි පැහැදිලි නේද? රූපේ වෙනුවට වචනේ. උංගල් ඔබේ අප්පා තාත්තා පෙර නමේ එන්න මොකද්ද? උංගල් අප්පා පෙරෙන් ඔබේ තාත්තගේ නම මොකද්ද? එන තුමාගේ අප්පා කියන්නේ තාත්තා පෙර නමේ මෙතන නමේ එන්න ඕනේ. හරි අපි ආල බලමු. අපි ආල බලමුකෝ. ගිම්මානි අම්පාර. ගිම්මානි අම්පාරගෙන ඉතින ගිම්මානි කියන්නේ දෙවෙනි රූපෙට කොහොම දෙන්නේ වාක්‍ය ටික දෙවෙනි රූපෙට? දෙවෙනි රූපෙට කොහොම දෙන්නේ? වයින තු කියවන්න පුතේ. උංගල් උංගල් අම්මා පෙයර් පෙයර් එන්නේ එන්න උංගල් අම්මා එනදු අම්මා පෙයර්. හරි ඊළඟට කියන්න බලමු ප්‍රමුදිත. ඊළඟට ඉන්නේ පුතේ අන්නා අයියා. හරි අන්නා අයියා කියන්න බලමු. ප්‍රමුදිත කියන්නේ එතන තුන්වෙනි රූපේ ඉන්නේ අන්න අයියා. සර් කීවෙනි පාඩමේද තියෙන්නේ? ඔබ තියෙන්නේ පිටු අංක 24. හරි අපි ආල බලමුකෝ. මෙයාගේ සමින්ද කුමාර නමින් ඉන්නේ පුතේ කවුද? එයා කියන්නේ පුතේ තුන්වෙනි එකට උත්තරේ. සර් මම ටෙනුජ සර්. ආයෙ උනාට වාගේ නම තියෙන්නේ එම තෙමිජ කියලා රීදී. ඒ තාත්තයි නම. හරි දැන් කියන්න පුතේ උත්තරේ. කියන්න පුතේ උංගල්. උංගල් අම්මා පෙර් එන්න. හරි උත්තරේ එනදු අම්මා. හරි එනදු අන්නා පෙර් නම ලියන්න තියෙන. හරි තේරුම් නැති අය ඉන්නවද? අදාළ රූපේ පළවෙනි රූපේ අප්පා, දෙවෙනි රූපේ අම්මා, තුන්වෙනි රූපේ අන්නා. ටග්ගාලි යන වාක්‍ය ටික ඉක්මන් කරමු. අයෝධ්‍යා වැඩේ තේරුණාද පුතේ? අයෝධ්‍යා. හරි චෙනුක චානුක පුතේ චානුක. ඔව් සර්. වැඩේ තේරුණාද? ඔව් සර්. හරි තෙහාරා. ආ හොඳයි ඉක්මන් කරමු එනම්. අගල ලියන්නේ විනාඩි දෙකයි. ඕනේ රූපෙට අදාළ දෙමළ වචනේ දැම්මනම්. හරි පළවෙනියට ප්‍රශ්නය
ඊළඟට පිළිතුරු හරි මොනාද සර් කිව්වේ මන්නේ ක්ලාස් එකට සම්බන්ධ වුණේ? දැන් ලොග් වෙච්චයි විනාඩියක් ඉන්නේ විස්තර කරලා දෙන්න හරි හරි අපි සාකච්ඡා කරේ පුතේ පිටු අංක 24 තුන්වෙනි අභ්‍යාසයේ සාකච්ඡා කරේ. තාම ලියනවද? තාම ලියලා ඉන්නවද? ඔව් සර් තාම ලියනවා. වෙලා ඕනා ඉන්න ඕනා කතා කරන්න පුතේ. තාම ලියනවා.
විනාඩි 5ක් දෙන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න පුතේ. සර් පිටු අංක කීයද? සර් පිටු අංක පුතේ 24 දැන් කරේ. ඉතකට 25 තියෙන්නේ. හරි. Excuse me, sir. Sir. හරි, අපි බලමු දෙවෙනි අභ්‍යාසය. සර් ඔබතේ තයන්න ලියන්න කොහොමද දෙමළෙන්? ඇහෙන්නේ පුතේ? චයන්න දෙමළෙන් ලියන්න කොහොමද? චයන්නේ, සයන්න, චයන්න දෙකම එකයි පුතේ. සය චය දෙකම එකයි. හරි. සර් අපි එතකොට ඔ ශයන්න ඇවුන්නේ පුතේ. ශයන්න ෂ පයිලු සයන්නද? නෑ මෙන්න දන්නේ මේ නැහැ. සයන්නේ. මෙන්න මේ සයන්නේ. හරි, අපි කතා කරමු වෙනවා. ඔබ ඔයගොල්ලෝගේ දෙමාපියන්ගේ නම් ලියන්න දන්නේ නැත්නම් ඔබ
මට WhatsApp පණිවිඩයක් දාන්න. මම ඒක ලියලා නැවත ඔයගොල්ලන්ට දාන්න අනිවාර්යෙන්ම හරි. එතකොට පුරුදු වෙන්න පුළුවන්. හරි. අභ්‍යාස අංක 4 ලියාගන්න හැමෝම. හැමෝම ලියාගන්න අභ්‍යාස අංක 4 අච්චු පොතේ පිටු අංක 25 වෙන මෙහෙම තියෙන්නේ හරි. එංගල් குடும்பத்தினரின் புகைப்படங்களை வரைந்து ஒட்டுவோ அவர்களை பற்றி கூறுவோ. எங்கள் குடும்பத்தினரின் புகைப்படங்களை வரைந்து ஒட்டுவோ அவர்களை பற்றி கூறுவோம். ஆறு ஒயாகே பவுலே சாமாஜிக்கே அங்கே பின்தூர ஹயாக் அந்தின்னு தியன்னு சரளம் அந்தின்னு அம்மா පින්තූරයක් ඇඳලා යටින් ලියන්න අම්මා නමත් ලියන්න නමත් ලියන්න දෙමළකුරු ඊළඟට තාත්තගේ රූපය ලැබුවා අප්පා සර් නම කියන්නේ අම්මගේ නමද අම්මා කියනකොට අම්මා කියලා ලියලා අම්මගේ නම ලියන්න අප්පා කියන දැම්මා තාත්තා තාත්තගේ නම ලියන්න තව නෑදෑයෝ ඉන්නවා ඇතිනේ තම්බි මල්ලි තංගේ නංගි පාටි ආච්චි පාටන් සීයා ඕන එකක් පුළුවන් හැබැයි මේමයි අදාළ වචනේ ලියලා දැන් අපි ගමුකෝ ඔයා අලවල තියන්නේ සොරි ඔයා ඇඳලා තියෙන ආච්චිගේ රූපය ලියන්න ඕන ආච්චි කියලා ලියලා ආච්චිගේ නමක් මෙතන ලියන්න ඕන පුතේ පැහැදිලි නේද වැඩේ තේරුණාද කතා කරන්නේ තේරුම් නැති එක්කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න පුළුවන් තේරුණා සර් අනිත් අය කවුරු හිටවද තේරුම් නැති ඉක්මන් කරපු එනා ඉක්මන් කරන්නේ ඉක්මන් කරන්නේ ඉක්මන් කරන්නේ ඉක්මනට ලියමු අද කොමාරි තුන්වෙනි පාඩම උතුරින් ඉවර කරන්න පුළුවන් හතරවෙනි පාඩමත් අද ආරම්භයේ ගන්න ඕන පුතේ ඉක්මන් කරන්නේ
වෙලාව ඇතිද පුතේ? सर सर ඔව් කියන පුතේ. මට පොඩ්ඩක් කියන්න පුළුවන් දැන් කරන්න තියෙන මොකද්ද කියලා? දැන් පුතේ අපි තුන්වෙනි පාඩමේ 25 පිටුවේ ඉන්නේ. තුන්වෙනි පාඩමේ 25 පිටුවේ යන්නේ. සීආර් පොතේ නේද ඔක ලියා ගන්න ඕන? ඔව් සීආර් පුතේ හරි. හරි වෙලාව ඇති එනම් පුතේ පට්ටිය කරපු ටික පොඩ්ඩක් පෙන්වන්න මට වැඩ ටික පොඩ්ඩක් පෙන්වන්න බලමු පින්තූර ටික සර් උඩම වාක්‍ය අප්පා කියලා තියෙන අනිත් වචන ටික පැහැදිලි මදි නේ. මොකද්ද? මේ තියෙන්නේ පුතේ මුල් අභ්‍යාසයයි අභ්‍යාසාංක 3. හරි තාම ඉවර නැද්ද පුතේ? තෙහාරා ඉවර නැද්ද තාම? හරි අපි මේම කරමු නේද? ඉතිරි ටිකේක ඉතිරි ටික ඔයගොල්ලන්ට ගෙදරදී කරන්න පුළුවන්නේ. පහල තියෙන වචන ටික බලන්න. 25 පිටුවේ පහල තියෙන වචන ටික බලන්න. අප්පා තාත්තා අම්මා අම්මා පාටි ආච්චි තාත්තා සීයා අක්කා අක්කා අන්නා අයියා තම්බි මල්ලි තංගෙයි නංගි. නැවත වාරයක් මං කියන්න බලාගන්නේ. අප්පා තාත්තා අම්මා අම්මා පාටි ආච්චි තාත්තා සීයා අක්කා අක්කා අන්නා අයියා තම්බි මල්ලි තංගෙයි නංගි. තංගාලේ ටිකක් ලියාගන්න. ඊට පස්සේ කියවීම ගන්න මං කීප දෙනෙක්ගෙන්. හරි කීප දෙනෙක්ගෙන් කියවීම ගන්න. ඊට පස්සේ තංගාල ලියාගන්න වචන ටිකක්. පින්තූර ටික එහෙමම තියෙන වචන ටික ලියාගන්න පුතේ ඉක්මන් කරන්න. කීවෙනි පිටුවස 25 පිටුවේ තියෙන වචන ටික පුතේ. 25 පිටුවේ තියෙන වචන ටික.
ටික ලියා ගන්න දෝන. වචන ටික ලියාගමු ඉක්මනට. ඉක්මන් කරන්නේ. ලියා ගන්න එච්චරයිනේ ඒ වචන ටික. ඔව් ලියාගෙන ඉවරයි. අපි ආල බලමු සිතුමි රන්දිමා. සිතුමි ඔ සිතුමි කියන්න පුතේ. වචන ටික කියවන්න පුතේ සිතුමි. අප්පා තාත්තා අම්මා අම්මා පාටි ආච්චි තාත්තා සීයා අක්කා අක්කා අන්නා අයියා තම්බි මල්ලි සංගේ නංගි. ඊළඟට කියවන්න බලමු කවුද අපි ගිම්හානි. තාත්තා තාත්තා අප්පා තාත්තා අම්මා අම්මා පාටි ආච්චි තාත්තා සීයා අක්කා අක්කා අන්නා අයියා තංගි තම්බි මල්ලි තංගෙයි නංගි. ඊළඟ අවස්ථාවේ අපි දෙමු ප්‍රමුදිත. අම්මා අම්මා පාටි අප්පා තාත්තා අම්මා අම්මා පාටි ආච්චි තාත්තා සීයා අන්නා අක්කා අක්කා අන්නා අයියා තම්බි මල්ලි තංගෙයි නංගි. හරි, අයෝධ්‍යා කියන්න අයෝධ්‍යා. අප්පා තාත්තා අම්මා අම්මා පාටි ආච්චි තාත්තා සීයා අක්කා අක්කා අන්නා අයියා තම්බි මල්ලි තංගෙයි නංගි. හොඳයි, ඊළඟට අපි අවස්ථාව දෙමු තෙහාරා. අම්මා අම්මා අප්පා තාත්තා පාටි ආච්චි තාත්තා සීයා අක්කා අක්කා අන්නා අයියා තම්බි මල්ලි තංගෙයි නංගි. හොඳයි, වෙරි ගුඩ්.
දැන් අපි යනවා හතරවෙනි පාඩමේ. හතරවෙනි පාඩම පැත්තට යනවා. පින්තූර අලවන්න තියෙන්නේ. දැන් ඔව් කියන්නේ බෝඩ් එකේ දාලා තියෙන වාක්‍ය මේ ඒක සභාපිටුවේ පුතේ වචන වලට අභ්‍යාසංක තුනේ. ඒක කරලා ගොඩක් කියලා පුතේ අභ්‍යාසංක තුනට ඒ වරි. ඇවුලද චතුනි අභ්‍යාසංක තුන පුතේ ඒක හරි බෝඩ් එකේ තියෙන ඒවා ටික. මට පොඩ්ඩක් පැල්ලුණා. හරි. ඔන්න දැන් අපි යනවා හතරවෙනි පාඩමේ මාතෘකාවේ. පැන්සලින්ම ලියාගන්නකෝ අච්චි පුතේ. අච්චි පොතේ පැන්සලින්ම ලියාගන්න. පඩම් පාර්තු පේසුවෝ. පඩම් පාර්තු පේසුවෝ. පින්තූර බලා කතා කරමු. පඩම් පාර්තු පේසුවෝ. පින්තූර බලා කතා කරමු. පින්තූර බලා කතා කරමු. හරි. පළවෙනි එක ලකුණු කරගන්නේ අක්කා. පළවෙනි එක ලකුණු කරගන්න බලමු අක්කා. අච්චි පොතේම ලකුණු කරගන්නේ ශබ්දය අක්කා. දෙවෙනි එක විලක්කු පාන. විලක්කු කියන එක ලකුණු කරන්න කියවන ඇති. කියවන ඇති ලකුණු කරගන්න. සිංහල තේරුම රූපෙන් තියෙනවනේ. විලක්කු පහනේ. විලක්කු පහනේ. තංගෙයි නංගි. තංගෙයි නංගි. තංගෙයි නංගි. තංගෙයි නංගි. සිංගම් සිංහයා. සිංගම් සිංහයා. සිංගම් සිංහයා. සිංගම් සිංහයා. ඊළඟට පුතේ පච්චේ කොලේ. පච්චේ කොලේ. ශබ්දය හරියටම ලියාගෙන යන දරුවෝ. පච්චේ කොලේ. පච්චේ කොලේ. ආච්චි ආච්චි. ආච්චි කියන්නේ පුතේ ආච්චි. සිංහලේ සා දෙමළේ භාෂා දෙකටම සමාන වචනයක් ආච්චි. ඊළඟට කුංජු පැටියා. කුංජු කියන්නේ පුතේ පැටියා. කුංජු පැටියා. කුංජු පැටියා. කුංජු පැටියා. කුංජු පැටියා. ඊළඟට පුතේ මංජල් කහ. මංජල් කහ. මංජල් කහ. මංජල් කහ කියන්නේ කහ පාට නෙවෙයි. අපි ආහාරයට ගන්න කහ. හරි මතක තියාගන්න. මංජල් කහ. මංජල් කහ. අපි ආහාරයට ගන්න කහ. හරි. ඊළඟට ලියාගන්න පාටි ආච්චි. පාටි ආච්චි. පාටි ආච්චි. පාටි ආච்சி. පட்டம் சருங்களேய. பட்டம் சருங்களேய. பட்டம் சருங்களேய. பட்டம் சருங்களேய.
पान कियाने बुते पान, पान कियाने बुते पान, पान कियाने पान, पान कियाने पान, इले पत्तु, पत्तु कियाने दाए, पत्तु कियाने दाए, पत्तु दाए, पत्तु की अन्य दाए इलगट ताता की अन्य सिया, ताता की अन्य सिया, ताता की अन्य सिया, पंद बोले है, पंद बोले है, पंदु बोले, पंदु बोले, तंदे पिया, तंदे पिया, तंदे पिया, अपन आपे, अपन आपे, अपेम आपे इलगटे परूपु गया निपुते परीपु परूपु गया नि परीपुआरी मुल पिंतूर दाटे इवराई आई पुड्डा विस्तर करन्ना लियागन्ने बेरिविच्चा इन्नवना लकुडु करगन्नारी पलवनी अका बलागन लियपाई देवनी विलाकू तुंगनी तंगई तंगई लियादे ता बिंदुए पोंबु देकाई गयान्नाई तंगई इलंगट सिंगम इलंगट पच्चई पच्चे पा इच ओंबु देखाई चायन्नाई पच्चे इलंगट आची इलंगट कुंजो कुंजो इलंगट मंजल मंजल इलंगट पार्टी 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 इलंगट पट्टम इलंगट दिए निपुते पान इलंगट कानू इलंगट कानू ඊළඟට තියෙනවා පුතේ පත්තු ඊළඟට පත්තු පත්තු ඊළඟට තාත්තා ඊළඟට තාත්තා ඊළඟක පන්දු පන්දු ඊළඟක තන්දෙයි තන්දෙයි ඊළඟක පුතේ අප්පෑ இலங்கைக்கு அப்பன் இலங்கைக்கு அப்பன் இலங்கைக்கு புத்தே பருப்பு இலங்கைக்கு பருப்பு அப்பன் இலங்கைக்கு பருப்பு அப்பம் கிட்ட பாசே பருப்பு கிடைக்க வந்தாய் ஓகே තන්දේ කියන්නේ මොකද්ද? தந்தை பியா தந்தை பியா அப்பா කියන්නේ தாத்தனே තන්දේ කියන්නේ පියා හරි අපි ආල බලමු කවුද කියවන්න කැමති ආරි තේහාරා කියවන්න බලමු අනිත් අය ආයි පාරක් බලා ගන්න කොටයින පුතේ
මේ විශාලයා අයිකෝන් කරන් ඉන්න අනිත් අයට කරදරයි නේ. හරි දැන් කියන්න පුතේ තේහාරා. මුලින් දැන් කියන්න පුතේ. අක්කා අක්කා විලක්කු පහන සංගේ නංගේ සිංගම් සිංහයා පත්තේ කොළපාට ආසි ආසි කොන්ජු කොන්ජු මන්දල් අහායට ගන්නා කහ පාටි ආසි පට්ටම් සරුංගලය පාන් පාන් කන් ඇස පත්තු 10 තාතා සීයා පන්දු බෝරය සන්දේ සීයා අපම් අප පරුප්පු පරිප්පු හරි හොඳයි ඊළඟ අවස්ථාව චතුණි චතුණි ගන්න ඊළඟ අවස්ථාවේ අක්කා අක්කා විලක්කු පහන සංගෙයි නංගි සිංගම් සිංහයා පච්චෙයි කොළ ආච්චි ආච්චි කුන්පු පැටියා මංජල් කහ පාටි ආච්චි පට්ටම් සරුංගලය පාන් පාන් කන් ඇස පත්තු 10 තාත්තා සීයා පන්දු බෝලය තන්දේ පියා අපම් ආප පරුපු පරිපු Thank you, sir. හොඳයි ඊළඟ අවස්ථාව දෙන්නම මේ කවුද ගන්න පුළුවන් කියවන්නේ කැමතියා ඉන්නවද තමයි සිතුමි කියන්නේ සිතුමි ඊළඟට චේනුකට චානුකට දෙන්නම් පුතේ හරි අක්කා අක්කා විලක්කු පහන සංගෙයි නංගි සිංගම් සිංහයා පච්චෙයි කොළ ආච්චි ආච්චි කුංජු පැටියා මංජල් කහ පාටි ආච්චි පට්ටම් සරුංගලය පාන් පාන් පන් ඇස් පත්තු 10 තාතා සීයා පන්දු බෝලය තන්දෙන් පියා අපම් ආප පරුප්පු පරිප්පු හොඳයි වෙරි ගුඩ් දැන් මොකක්ද මේ කරන්න ඕනේ පින්තූර 18ක් තියෙනවා පින්තූර කීයක් තියෙනවද කතා කරන්න පින්තූර 18ක් හරි දැන් ඔන්න බලාගන්නකෝ ගෙදරදි කරන්න ඕන දැන් කොටු ගන්න මෙන්න මේමනේ ඔයගොල්ලෝගේ CR පිටුව තියෙන්නේ එක CR පිටුවේ ගන්න පුළුවා කොටු 8ක් මෙන්න මේ වගේ රස්සලට කොටු 8ක් ගාගෙන කොටු 8ක් ගාගන්න CR පිටුවේ එක පිටුවක් හරි එක පැත්තක් පළවෙනි එකට අදාළ අක්කා හරණේක අක්කා කියලා දෙමළ අකුරින් ලිව්වා පින්තූරේ ලිව්වා දෙක විලක්කු විලක්කු කියලා ලිව්වා පින්තූරේ ලිව්වා පැහැදිලිද පුතේ පැහැදිලිද කතා කරන්නේ හරි දැන් පින්තූර අලවන්න ඕනේ දැන් කරන්න තියෙන්නේ කොටුව ගැව්වා කොටුව ගාලා දෙමළ වචන ටික ලියන්නටක් ගාලා කොටුව ගාලා දෙමළ වචනේ ලියලා චූටියට සිංහල තේරුමක් තියාගෙන ඉක්මන් කරන්න මං දෙන්නේ ඔකට විනාඩි 10යි හරි විනාඩි 10යි ටක් ගාලා කොටුව ගන්න කොටු 18යි ඉක්මන් කරන්න හරි දෙමළින් ගන්න ඉක්මන් කරන්නේ